නේරංජරා නදී තීරයේ හිඳපාත වේලාව සලකාගෙන අජපාල නුගරුක් මුල සමවත් සුවයෙන් වැඩ සිටියා. අවුරුද්දකට වරක් බැගින් ශීලපායාස දානයක් දේව පූජාවක් වශයෙන් පවත්වන ලද සුජාතා සිටු දේවියගේ දේව පූජා දාසක් හරියට මේ දිනයි. ඊට අවුරුදු 20කට පමණ පෙර මේ සුජාතාව සිටු කුමාරී කාලේ මේ නේරංජරා නන්දියේ තමන්ගේ හිතමිතුරයන් එක්ක ජලස්නානී කොට යනකොට මේ අජපාල නුගරුක බොහෝම ලස්සනට වැවිච්චි නුග ගහක් හිතුවා මෙතන මහේසාකි දෙවි කෙනෙක් අධිගෘහිත ඇති. එතන බාහිරයක් වුණා මට සමජාතික ස්වාමි පුත්‍රයෙක් ලැබේවා. ප්‍රථම ගර්භයෙහිදී රහත් වෙන නිවන් දකින පුත්‍රවණක් ලැබේවා. එසේ වීනම් මම වර්ෂයක් පාසා මේ විදිහට දේව පූජා පවත්වන්නෙමි කියලා අපයක් වුණා. ඒ වගේම කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව යස කුල පුත්‍ර ස්වාමින් වහන්සේ එතුමියගේ පුත්‍රවණක් හැටියට උපන්නා. එතුමිය බරණැස් නුවර මහා පිං ඇති ධන ඇති සිටු නිවෙසක ප්‍රතිකුලයටයි යන්න සිද්ධ වුණේ. මේ දරුවාගේ උත්පත්ති මංගල්‍ය නිමිත්තෙන් සමහරට දරුවා උපදින්නත් ඇත වෙසක් පෝය නිසා වෙන්නේ. වර්ෂයක් පාසා වෙසක් පෝය දවසක ඒ දේව පූජා පවත්වමින් පැවතුණා. හරියට මේ දවස එතුමියට විශේෂත්වයක් වුණා. කිරි දෙනුන් 500ක කිරි දොවා 250කට පෙව්වා. ඔවුන්ගෙන් කිරි දොවා 125 දෙනෙකුට පෙව්වා. ඔවුන්ගෙන් කිරි පොවා 50 දෙනෙකුට පෙව්වා. ඔවුන්ගෙන් කිරි පොවා 25 දෙනෙකුට පෙව්වා. කොහොම ගින් 8 දෙනෙක් දක්වා කිරි පොවලා කිරි ඕජා සම්පන්න බවට පමුණුවලා 8 දෙනුන් 8 දෙනාගෙන් පමණක් කිරි දොවාගෙන අසම්බින්න ශීරපායාසය සම්පාදනය කළා. තුන් අවුරුදු පැරණි සුවඳ ඇල්හාලේ බතක් තමයි හාල. පත්තරම් භාජනයක සඳුන් දරින් උඩුවියම් බැඳලා වටතිර ඇදලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ මොකවාඩම් බැඳගෙන හුස්ම පොදකින්වත් අපිරිසිදු නොවන හැටිති මේ දේව පූජා සකස් කළේ. ඇත්තෙන් මෙදා මහා සැබෑම දේව පූජාවක්. සහම්පති බ්‍රහ්මරාජයවිත් සේතච්චත්‍රී දරාණ හිටියා. කාටත් පෙනෙන්නේ නැහැ සේතච්චත්‍රී පෙනෙනවා. සුයාම දිව්‍ය රාජය ඇවිල්ලා වල් විදුනාවක් හරම් පවන් සැලමින් හිටියා. සක්දේව රජා ඇවිල්ලා මේ ගිනි පෙනිල්ල සකස් කරනවා. සතරවරන් දෙවියෝ කඩුගත් අත්ඇතිව හතර දිශාවෙන් අරක්ගෙන සිටියා. මේ කිරිබත් යෙදෙන වෙලාවේ රන්වන් පාට බුබුලු නැගි නැගි දක්ෂිණාවර්ත වර්තව පවතිනවා. එවාගෙම බින්දුවක්වත් පිටත විහිදෙන්නේ විසිරෙන්නේ නැතුව මේ කිරිබත් යෙදෙනවා. මුළුමහත් සේනානියේ නියංගම් ප්‍රදේශයකම සුවඳෙන් සුවඳවත් වුණා. මේ ආචාර්ය දැකීමෙන් සුජාතාව තමන්ගේ දාසි කෙනෙකුට කාලයගෙන දාසියර නියම කළා. දේවස්ථානයේ පිරිදගුම් කොට ඇමදලා පිරිදාලෙන්නයි කීය. එදා මහා බෝධිසත්වයන් වහන්සේ ලෝතුරා බුදු වෙන දවස අදිෂ්ඨාන බලයන් නැතුවම ශ්‍රී දේහයෙන් ආලෝක විහිදෙනවා. මේ කාලී යන වෙලාවේ දාසිය යන වෙලාවේ ඒ මහත් අජපාල නුගරුක් මුලෙහි පෙදෙස් එමෙ පිටින්ම මහා ආලෝකයෙන් ආලෝකවත් වී සෝභා සම්පන්න උත්තමයෙක් වැඩ ඉන්නා හැටි පෙනී ගියා. දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවනි ආර්යාවනි අද අපේ දිව්‍ය රාජයන් වහන්සේ සිය විසින් වැඩ ඉන්නවා ගහමුල මට සමීප වෙන්න බැරි තත්ත්වයක් වුණා කියලා. කියා හිටියා ඔබ ඇත්ත කිව්වා නම් අද පටන් ඔබ මගේ දාසියක් නෙමේ මගේ දුවණියක් කියලා දාසත්වයෙන් මුදවලා ගිහින කෙනෙකු වාගේ සිටු කුමරියක් වාගේ අන්දවලා ඉන් දාහනය සංවිධානය කරගෙන තවත් සන්තලියකට බෙදාගෙන රම් පියනකින් වහගෙන උඩුවියන් ඇතුව හේවිසි ඇතුව බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ පූජා වැඩම කරවාගෙන ගියා. ස්වරූපයෙන්ම දෙවියන් වහන්සේ සියතින් දැකලා සියතට පූජා කරා. ඇත්තටම දුරදීම දකින් ලැබුණේ මේ හාස්‍යජනක සිද්ධියයි. එතුමිය දුටු කෙනෙම නැමි නැමීම ගිහිල්ලා මොහොන නොබලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දෑතින් මේ ශීර පායාස සන්තලිය පිළිනැමුවා. පාමුල වැඳගෙන කියා හිටියා ස්වාමීනි මගේ ප්‍රාර්ථනා විෂ්ට වුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව දෙසේ මිෂ්ට සිද්ධ වේවා.
එතුමි ආපස්සට ගියේ හිටුනොපා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනකොට අර පැවිදි වෙන දවසේ තිබුණු බ්‍රහ්ම රාජානන් විසින් පිළිගන්නු අටපිරිකරට ඇති පාත්‍ර ධාතු නොපෙනී ගින් ඒකයි මේ රන්තලිය පිළිගන්න සිද්ධ වුණේ. මේ රන්තලිය සමග උන්වහන්සේ නීරංජරා ගන්තරේට වැඩලා පළමුවෙන් පන් පහසු වී මේ දාණය 49 පෙඩක් කොට පිදු කළා. අදිෂ්ඨාන කරගත්තා මේ අනුන්ගේ උපදේශයක් අවසුනේ තමන්ට වැටහෙනවා. ලෝතර බුදුනාට පස්සේ දින 49ක් වෙන කිසි ආහාරයක් නොගෙන ඉඳ සිද්ධ වෙනවා නිවන්සෝ වළඳමින්. එනිසා ඒ ගැළපෙන හැටියට මේක වළඳන්න ඕනේ කියලා උන්වහන්සේ හිතක් පහළ වුණා. දාසේ 49 පිටක් වෙන් කරගෙන එක එක පිට එක එක දිනට ආහාර කෘත්‍ය කෙරේවා කියලා වැළඳුවා. ඇත්තෙන්ම ඒ දාණය ඉතුරුත් නැහැ අඩුත් නැහැ. ඉතුරු වුණේ නැහැ වැඩි වුණේ නැහැ. ඒ වගේම කුසට අඩුපාඩුකුත් නැහැ. ඉතින් දැන් රන්තාලියේ තමන් වහන්සේට අනුවස්සී නිසා මේ ගඟට දැම්ම සත්‍යක්‍රියාවක් කළා. මම ආදාළු යම් කාලයේ හිට උදා වෙන්න පෙරල සරුවක් නිතාඥානෙ ලබන්නේමි නම් මේ රන්තාලියේ කුඩුගම් බලායේවා නොයසේනම් යටිගම් බලායේවා කියලා ගඟට දැම්ම. සැබවින්ම රන් ස්වර්ණ හංස දේනුවක් වාගේ මේ රන්තලි උඩුගම් බලා පේන තෙක් මානේ ගොස් සලා වැටුමක ගිලුණා. ඒ ගිලුණු රන්තලියේ නාග භවනටම ගියා. මහා කා නාග රාජයාගේ භවනටයි මේක එකතු වුනේ. එතකොට ඊට කලින් එසේම රන්තලි තුනක් තව තියෙනවා. කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුරයන් වහන්සේලාගේ. ඒ තලිය උඩ ගිහින් මේ තලියත් හිටියා. මහා කාල නාගරාජයා දැනගත් අදල් ලෝතුරා බුදු වෙන කෙනෙක් බුදු වෙනව නේද කියලා. ඔහුගේ පිරිවරත් එක්ක එදා සන්ධ්‍යාව වෙන්න බලාපොරොත්තු ඉඳලා තියෙනවා බෝධි මූලයේට. මෙසේ දානි වළඳලා තථාගතයන් වහන්සේ රුක් සෙවන් වල සමවත් සෝයෙන් වැඩ සිටියා. ඒ වෙනකොට අෂ්ට සමාපatti ලාභී වෙ හිටියා. සංඝාවේ සමාපatti නැගිට උන්වහන්සේ ඉදිරියට පිය නගන වෙලාවේ දකින් ලැබුණා බොහෝම ලස්සන සමතලා මාර්ගයක්. දෙපාර්ශයෙන් බොහෝම පිරිසුදු කරලා බොහොම ලස්සන වීතියක්. මේ වීතියට බැස ගන්න යන වඩිනකොට ඉදිරියට හම්බ වුණා බොහොම පුණ්‍යවන්ත බ්‍රාහ්මණේ. ඒ තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිත් තියෙන බුදු වෙන උත්තමයන් වහන්සේ කෙනෙකුට ආසනයක් පූජා කරන්න පතාගනාව සොත්තියනම් බ්‍රාහ්මණතුමා. ඕගිය අතේ තියෙනවා තාපසයන් වහන්සේලා වාඩි වෙන්නේ සැතපෙන්න පාවිච්චි කරන කුසත නිමිති අටක්. එතුමාට හිතක් පහළ වුණා මේ මහා ශ්‍රමණයන් වහන්සේට මේක සුදුසුයි කියලා. ඒ කුසත නිමිති අටම පිළිගැන්නුවා. භාග්‍යතුන් වහන්සේද තමන් වහන්සේට වාඩි වෙන්න සුදුසු නිසා ඒක ලබාගෙන ඒ වීති ඉදිරියට යනකොට සම්මුඛ වුණේ බුද්ධගයාව. සීල බුදුහරයන් වහන්සේලා බුදු වෙන්නේ තෘණ ඇතිරියක වාඩි වෙලා. හැබැයි තෘණ ඇතිරියේ ලුහාම තමන්ගේ පිනේ මහිමයෙන් එතන වජ්‍රාසනයක් පැනනගිනවා. ඒකයි ධර්මතාව. එක එක සාරුවක්ඥන් වහන්සේලාට වජ්‍රාසනයේ ප්‍රමාණය ලොකු කුඩා වෙනවා. අපි සාරුවක්ඥන් වහන්සේද එසේ ඒ බෝධි මණ්ඩලයට වැඩිහාම දකින් ලැබුණේ බොහෝම සෝභා සම්පන්න වෘක්ෂයක්. මුලපටන් අග දක්වා සුදෝ සුදු කඳින් සම වට වූ කඳින් යුතු නීල වර්ණ පත්‍රයන්ගෙන් මොනරපිල් කලමක් මෙන් සෝභමාන වූ සියක් රේණක් පමණ උස ඇති සියක් රේණක් තරම් පැතිරිච්චේ සාකා පත්‍ර ඇති මේ වෘක්ෂ රාජයා දැක්කහම බෝසතාණන් වහන්සේ හිතක් පහළුණා මෙතන තමයි මට ලෝතුරා බුදු වෙන සුදු ජය භූමිය කියලා. දකුණු දිශාව බැලුවා මේ කුසතන එළන්න සුදුසු නෑ. බටහිර දිශාව බැලුවා සුදුසු නෑ. උතුරු දිශාව බැලුවා සුදුසු නෑ. ඒ තුන් පැත්තම නිකන් ගිලා බහින්න වාගේ දැනුනේ. කම්පණයටපත් වුණා වාගේ. ඊළාට නැගෙනහිර දිශාව බැලුවාම නිශ්චල වුණා. ඒකත් ධර්මතාවක්. සීල බුදුවරයන් වහන්සේලා බුදු වෙන්නේ නැගෙනහිරට මුහුණලා වාඩි වීගෙනයි. උන්වහන්සේ දෙන කුසතන මිටි අට ලෙහලා පැදුරක් එලන්නවාගේ තුනී කළා.
සැබවින්ම 14 දිනක් දිගපාල ඇති ආසනයක් පැන නැගුණා. පෙර ජාති ජාතීන් ඉදී බුද්ධ ශාසනයන් ඉදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආසන පූජ කරලා දෙමව්පියන් ආසන පූජ කරලා පරිත්‍යාග කළා. සිල්ලු තුන්න ගුණෝ තුන්න සේනාසන පූජ කළා. ඒ පිණි මහිමේ තිමුන් වහන්සේ මේ බෝධීන් වහන්සේට ඉදිරියෙන් බෝධීන් වහන්සේට පිටදී නැගිරිනට මුහුණලා මේ මජ්ජාසන රූඩව අදිෂ්ඨානයක් කරගත්තා. ඒකට කියන්නේ චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානය. කැමතිනම් මගේ ශරීරයේ මස්ලේ වේලේවා, කැමතිනම් සම්පමණක් ශේෂ වේවා, කැමතිනම් නහර පමණක් ශේෂ වේවා, කැමතිනම් ඇටකටු පමණක් ශේෂ වේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු සර්වඥතා ඥාන ප්‍රතිලාභයටපත් නොවි මේ ආසනේ නුබින්දින් නෙමි කියන අදිෂ්ඨානය උන්වහන්සේ ඇති කරගත්. කාමන්ත චෝච නහරුච අට්ඨීච අවසිස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරුෂ ධාමේන පුරුෂ විරියේන පුරුෂ පරාක්‍රමේන පත්තබ්බං නැතං අපාපුනිත්වා විරියස්ස සන්තානම් භවිස්සති. මේකයි ඒකේ පාලි පාඨය. අත්තෙම බෝධිසත්ව කාලයේ විශ්වන්තරාත් භාවයේදී දරුවන් දන් දුන්න වෙලාවේ පසුතැවිල්ලක් ඇති වුණානේ. මෙන්න මේ හේතුව උඩ වසවර්ධ ජීපුත්‍රයා සමීපයට මෙන්න පුළුවන් වුණා. දැන් සමහර සරුවක්යන් වහන්සේලා බුදු වෙන වෙලාවේ වසවර්ධ ජීපුත්‍රයා පලාතකට එන්නේ. නමුත් අපේ තථාගතයන් වහන්සේ අභීසතම විශාල මනසෙනෙක් මවාගෙන දසබිම්බරක් යන විශාල පිරිසක් මා නව මහා යුද්ධයක් පැවැත්තුවා. ගර්ජන තර්ජන කළා. ඒ හැම එකකදීම අර ස්තුති පූජාට ඇවිත් සිටියේ දෙවියෝද නාගයෝද සුපර්ණයෝද බ්‍රහ්මයෝද සීසියකට යන්න ගියා. තමන් වහන්සේට පිහිට පිණිස පැවතුනේ වජ්‍රාසනයයි බෝධි වෘක්ෂයයි පමණයි. බෝධි වෘක්ෂයේ අත්තක්වත් කොළයක්වත් නොසිඳී නොමිදී තෙවන දීගෙන සිටියා. මේ ඉරබහා යන්න ඉස්සර සිටියා. අන්තිමේ මහරජේ පුත්‍රයාගේ ආයුධ සියල්ලම පාවිච්චි කළ අවසානයේදී කෙනෙක් කරගන්න දෙයක් නැහැ තර්ජන කළා. සිද්ධාර්ථය ඔය ආසනේ මටයි වහාම නැගිටින්න කිව්වා. බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ ආසනය ලබන්ට ඔබ කවර පාරමිතාවක් කරුවත් කවුද ඒකට සාක්ෂි? සියලු මාර් සේනාවක අපි සාක්ෂි කියලා. මාර්දේ පුත්‍රය ඇහැවා තමුන් වහන්සේට ඕක ලබා ගන්න පාරමී පිරිවබාට කවුද සාක්ෂි? එලා කියා හිටියා මට මේ වෙලාවේ සචේතනක කෙනෙක් සාක්ෂි පිණිස නැහැ. මේ 240,000ක් යදුන් ගණකම ඇති 410,350 යදුන් වටප් ප්‍රමාණ ඇති මේ මහා පෘථුවිය මට සාක්ෂි පිණිස පවතින්න ඕනේ. විසතුරු අධ්‍යාවෙහිදී මහපලව කම්පාවනසේ පාරමී මත්තක ප්‍රාප්ත කළ බව සත්‍යනම් මේ මහා පෘථුවිය මට සාක්ෂි පිණිස පවතිනවා කියලා දක්ෂිණ ශ්‍රීහස්තයේ පොළොවට දිගු කළා. කුමාර සකක් මින් සතරාම සහස්‍රාව නංවමින් මේ මහා පෘථුවිය කම්පා වෙන්න පටන් ගත්තා. ඉරි මේ කළා කියන මහා යෝධ ඇත රාජයා දන ගැහැවා. මාර දිව පුත්‍රයා පතිත වුණා. මාර සේනාව සීසියකට පැන ගියා. මෙයින්ම ඉරබැස් යන්න මත්තෙන් දිව පුත්‍ර මාර්යා පළවා හරින්ද මහ බෝසතාණන් වහන්සේ සමත් වුණේ පාරමී බලය සත්‍යක්‍රියා බලය. බටහිරින් සූර්ය මණ්ඩලයේ බැස යනවා. නැගෙනහිරින් වෙසක් හඳ උදා වෙනවා. විශානකතත් සමග ඒ මොහොතේදී තථාගතයන් වහන්සේ සියලු සරුවක්යන් වහන්සේලා පුරුදු කළ මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සතියට හිත යොදුවා. රූපාචර චතුත ධානයේ දක්වා ආනාපාන සතියෙන් සමාධිමත් වුණා. ඉන් අනතුරුව සවිඥානික අසුභ භාවනා, අවිඥානික දස අසුභ භාවනා, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර භාවනා, දසකසින භාවනා, මේ කියන අර්පණා භාවනා 30ම සම්පූර්ණ කළා. ඊළඟට අෂ්ඨ සමාපatti ලැබූ බැවින් పూర్වයේ නිවාසයේ පිළිබඳව සිටියදුව
පූර්ව භවයන් පිළිබඳව අසවල් තැන, අසවල් කාලේ, අසවල් කාලෙ අසවල් නම් ඇතුව, අසවල් ගෝත්‍රය ඇතුව, අසවල් විදිහේ ආහාර පානය ඇතුව, අසවල් විදිහේ සැප දුක් ඇතුව මේ විදිහේ කුසල අකුසල කර්ම රැස් කරමින් ඉඳලා අසවල් තැන උපන්න, අසවල් තැන උපන්න ඔය විදිහට කල්ප ගණන්, කල්ප සිය දහස් ගණන්, කල්ප අසංඛේය අප්‍රමේය කල්ප ගණන් මහන්සේ පූර්ව නිවාසයන් දැකවදාලා හේතුඵල සම්බන්ධතාවයෙන් පෙරවිසු ආත්මා පරම්පරාව පේළියට පැමිණි බව පැහැදිලිවම අවබෝධ කළා. රාත්‍රී මැදිහම් කාලයේ දිව්‍යං චක්ෂුර විඥාන ප්‍රතිලාභයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන සියලුම සත්වයන්ද අචේතනික වස්තුන්ද සියල්ල දැකවදාළ. අතීතයේ 7000ක් අනාගතයේ 7000ක් කියලා දින 14ක් උන්වහන්සේ දිව්‍ය චක්ෂු ඥාණයෙන් අවබෝධ කරගත්තා. එසේ තුන් කාලයේ අභිඥාවෙන් දැනවදාළ තථාගතයන් වහන්සේ හේතුඵල සම්බන්ධතාව උඩ මේ ලෝකයේ පවතින බවත් වටහා ගනිමින් එම විපස්සනාවට හැරෙව්වා. දසදහසක්වල, කෙලලක්ෂයක් සක්වල, අනන්ත සක්වල අතරක් නෑ රබටක් තරම්වත් සංස්කාරයක් ඉතිරි නැතුව සියල්ලම දැක ගැනීමට සමත් සූර්ය මණ්ඩල දසදහසක් උදා වුණාට වඩා උසා උදාර වූ විපස්සනා ඥාන ආලෝක පහළ වී ඒ මොහොතේදී සෙනික සෙනිකව නව මහා විපස්සනා ඥාන මුදුන් පමුණුවා අලුයම බ්‍රහ්ම මුහූර්තයේ උදාන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී චන්ද්‍ර සූර්ය මණ්ඩල වල ආලෝකය දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන ආලෝකයේ පවා අභිභවනය කරමින් අනන්ත ලෝක ධාතු ආලෝකමත් වෙද්දී දසබල ඥාන චතුරු වෛසාරද්‍යක් ඥානාදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා බුදුබාට පත් වෙලා තමන් වහන්සේ ඒ අනුස්සති අනුස්මරණේ කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් අන්තිමට මනෝමය ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. සීල බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍ය අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හං කාහසි සම්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. පුනම් පුනා ඉපදීම දුකක් බව නුවණින් දැන ඉපදීම් වශයෙන් ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා නොදැක ප්‍රමාණ කළ නොහැකි අනේක ජාති සංසාරයේහි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි. ස්කන්ධ පංචකය නැමැති ගෘහය කරන කර්තෘතුමනි, ඔබ මට පෙනුනේහි ඔබේ පරාල සිඳ බිඳමන ලදහ, ඔබේ කැණි මණ්ඩල සුණු විසුණු කරන ලදී. මගේ සිත අසංකතයට ගියේය. තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත ශාන්ත නිර්වාණය සාක්ෂාත් වී කියන එක මේ ගාථාවෙන් උන්වහන්සේ තමම්ම කියාගෙන හිටියේ. දින හතක් මුන්වහන්සේ නොනැගිට සූවිසි කෝටි ලක්ෂ වාර ගණන් සමවත් සම්මදෙමින් ඒ බෝහෙවණිය වැඩ සිටියා. ඊළඟට නැගි දීර්ඝ කාලයක් පිරු පාරමී මුදුන් පමුණවා ගන්න උපනිශ්‍රයේ උපකාර වූ වජ්‍රාසනයේට බෝධි වෘක්ෂයට ගෞරව පිණිස මන්දක් ඊසාන දිගින් හිටිවනක් හිටිපේ නොසොල්වා පස්පෑ දිස්නා නේත්‍රියොක් මේ නොපියා සූවිසි කෝට් ලක්ෂවාර සමාපත්ති සමවදිමින් සමාපත්ති කාන්තිය සමඟ අනිමිස ලෝචන පූජාවෙන් පූජා පැවැත්වුවා. සමහර දෙවි කෙනෙකුට හිතුණා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම බුදු වෙලා නැද්දෝ, තාම මේ බෝධි වෘක්ෂය ගැන වජ්‍රාසනය ගැන අපේක්ෂාවෙන් ඉන්නේ ඒ නිසාද කියලා. ඔවුන්ගේ සැකදරු කරනු පිණිස 14 වෙනි දවසේදී අහසට පන්නේගි යමා මහ පෙළහර පාවා දාලා. තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සක්මන් කරමින් සමවසුව වින්දා. හතරවෙනි සතියේදී රතනාගරයේ වැඩ ඉඳගෙන ගාම්භීර ධර්මයේ සම්මර්ෂණය කළා. අභිධර්ම සම්මර්ෂණ අවසානයේදී අනන්තන සමන්වාංගක සමන්තපත්තාන මහා ප්‍රකන සම්මර්ෂණයේදී
ශ්‍රී දේහයේ සවනක් ගන්න බුදුරැස් පිහිටෙන්න පටන් ගත්තා. පස්වෙනි සතිය අජපාල නුගරුක් මුල සමවස්වයෙන් වැඩ හිටිය. වසවත දීපුත්‍රයා ශෝකාන්විත වෙනවා දැක ඔහුගේ දූවරු තුන්දෙනෙක් කන්නාරති රගා කියලා තථාගතයන් වහන්සේ පොළඹවාගෙන උන්වහන්සේ සීලාදි ගුණයෙන් පිරිහල හෙළනු පිණිස අභියෝගයක් කරමින් ඇවිල්ලා මහත් සංග දැක්වීමක් කළා. උන්වහන්සේගේ සිත චලනය කරන්න මේ ලෝක ධාතුවේ මොනම මරංගණක්වත් සමත් වුණේ නැහැ. හයවෙනි සතියේදී මුචලින්ද නාග භවණියේහි සමවස්සුවෙන් වැඩ හිටියා. හත් දවසක් වද්දලික කියලා මේ වැසි ධාරාවක් පැවති නිසා, මීදුම සහිත වැස්සක් පැවති නිසා හත්වෙනි දවසේ නැගිටලා ඉන්න වෙලාවේ නාග රාජයා සිය වෙස් අතර දාලා මිනිස් වෙසින් මානවක වෙසින් ඉස්සරහට හැල වැන්දා. ඒ වෙනුවෙන් ගාථා දෙකක් දේශනා කළා. හත්වෙනි සතියේදී රාජායතන මූලයේ සමවස්සුවෙන් වැඩ සිටියා. මෙසේ දවස් 49ක් ගත වෙලා 50වෙනි දවස වෙනකොට සක්දෙව් රජතුමා නාලිය දැහැටි අනෝතත් විලේ පැන් බෙහෙත් අරළු බෙහෙත් නෙල්ලි ගෙනත් පිළිගැන්වුවා. ඒ බෙහෙත් අරළු බෙහෙත් නෙල්ලි වැළඳූ කෙනෙහි දින 49ක්ම සිදු නොවූ තිබුණු ශරීර කෘත්‍ය සුවසේ සිද්ධ වුණා. අර ශීර පායාසදානයේ වැළඳුවාම ඒක දිව්‍ය ඖෂධයක් වැනි වුණා, අමෘතයක් වැනි වුණා. ඒ අපද්‍රව්‍යයක් කිසිවක් නැති නිසා කැසිකිලි වැසිකිලි කිසිම ක්‍රියාවක් අවශ්‍ය වුණේ නැහැ. හේතුව ඒ පායාසය ප්‍රණීත වූවාසේම මේ ලෝක ධාතුවේ සිළු දෙවියන්ගේ දිව්‍ය අමෘතය එකට එකතු කරලා තිබුණා. ඊළඟට දැහැටි වළඳා මුව දෝණේ කොට ඒ රාජායතන මූලයේ වැඩ ඉන්නකොට තපස්සු බල්ලුක කියන වෙළඳ දෙපෑයෝ සහෝදර දෙපළක් උක්ලා කියන ජනපදයේ සිට කරත්ත 500ක වෙළඳ බඩු පටවාගෙන යන වෙලාවේ මේ සමීපයෙන් යනකොට කරත් තේරුණා. බොහෝ මහසිගත කරත්තේ ගොඩගන්න රතේ ගොඩගන්න බැරි වුණා. දෙවියන්ට යාඥා කළා. අහසේ එක්තරා දේවතා දුවක් පෙනී සිටි කිව්වා, තමුන් වහන්සේලගේ රතේ ගොඩගන්න කැමති නම් ඔය ළඟම ළඟ ඉන්නවා බුදු වීමෙන් කිසිම ආහාරයක් තා වැළඳුවේ නැති ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ රාජායතන මූලේ නාහසර දානයක් දෙන්න බාට පොරොන්දු වෙන්න තෝටෝ රතේ ගොඩගන්න පුළුවන්. සාදු සාදු අපි දානය දෙනවා කියනකොටම රතේ ගොඩගන්න පුළුවන්. ඔවුන්ගේ මඟවේදෙමට ගෙන ගිහින් තිබුණු අත්සුනුයි මේ පිදුයි රැගෙන තෙන්න ගියාම පාත්‍රයක් සරුවක් යන් වාසය ඇතියේ නැහැ. සතරවරන් දෙවියෝ ඉන්ද්‍රනීල මාණික්කමයේ පාත්‍ර හතරක් ගෙනාවක බාරගත්තේ නැහැ. ඊළඟට මුං යට පාට ශෛලමේ පාත්‍ර හතරක් හතර දෙනාම ගෙනාවා. ඒ හතරම එකක් වෙන්න අදිෂ්ඨාන කරලා ඒ පාත්‍රයෙන් අත්සුනුත් මේ පිදුත් පිළිගෙන වැළඳුවා. මේ තා සහෝදර දෙපළ ඉල්ලුව අපට පූජනීය වස්තුවක් ලැබේවා. දකුණු ශ්‍රීහස්තයෙන් සිරස්තලයේ පිරිමැද ජීව කේශ ධාතුව මිටක් දුන්නා. ඒ තමයි ලංකාවේ ගිරිහඬු සෑයේ සහ ස්වර්ණ භූමියේහි ඡේදගොන් චෛත්‍යයේ තැන්පත් කොට තිබෙන්නේ. ඊළඟට අටවැනි සතියේදී නැවතත් අජපාල නුගරුකුවට වැඩම කරවලා තමන් වහන්සේ කල්පනා කළා, මම එකලාව ජීවත් වීම සුදුසු නෑ, මට ගුරුවරයෙක් ඉන්න ඕන. මට කවුද ගුරුවරයා කියලා බැලුවාම කිසි කෙනෙක් උන්වහන්සේට සමාන කෙනෙක්වත් නෑ. අතීත සරුවක් යන වාසලාට කවුද ගුරුවරයා වුණේ කියලා බලනකොට තමන් ආબોධ කරගත්ත ධර්මයේ බව නුවණට වැටහුණා. උන්වහන්සේත් අදිෂ්ඨාන කළා, මම ආબોධ කරගත්ත නවලෝතුරා ධර්මයේ ගුරුතන තබාගෙන මම ජීවත් වෙන්නට ඕන. සාම්පතේ බ්‍රහ්මරාජයා සැනකින් ඇවිල්ලා ස්වාමීනි, අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී ඇද සීල බුදුවරයන් වහන්සේලගේ ගුරුවරයා තමන් අවබෝධ කරගත් ධර්මයයි භාග්‍යතුන් වහන්සේද ඒ ධර්මෙම ගුරුතන් තබා ගන්නාසේකවා කියලා ආරාධනා කළා. ඊළඟට ධර්ම ගාම්භීරත්වයේ සිහි කළා, මම ගාම්භීර වූ නිපුන වූ අතර්කාවචර වූ පණ්ඩිත වේදෙනිය වූ සන්න සූක්ෂම ධර්මයක් අවබෝධ කළා. දෙලෝක සත්‍ය ආලේ රාම ආලේ රත ආලේ සම්මුදිත තාගාදී ක්ලේශයන්ගෙන් අන්ධභූත වූ ලෝක සත්‍යයට මේක දේශනා කළොත් මං දේශනා කිරීමේ මහන්සිය විතරයි නේ කියලා කල්පනා කරා.
ලෝක ධාතුන් වහන්සේ තව නුවණින් පරීක්ෂා නොකර බුදු ඇසින් නොබැලීම නිසා සාම්පති බ්‍රහ්මරාජා ඥාත සෙනිකින් ඇවිල්ලා ආරාධනා කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පළමුවෙන් අපි බුදුන් කියාගත්ත සාකරුරු 6 දිනක් මේ මගධ දේශයේ උපන්න පහළ වුණා. ඒ අයගේ දහමින් ලෝවැස ජනතාව අපාගාමී වුණා. භාග්‍යතුන් වහන්සේ පර්වත මස්තක ඉරණංගා වගේ, ප්‍රාසාද මස්තක ඉරණංගා වගේ ප්‍රඥාවේ මුඳුරට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් ලෝ බලවදාරණ සේකුවා ධර්මාභෝධයේ සුදුස්සම් ඉන්න බවක්, එනිසා අනුකම්පාවෙන් ලෝවැස ජනතාවට දහම් දේශන සේකුවා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසියානුසේ ඥාන කියන ඥාන දෙකෙන් සෝබාන කොට පෙනී ගියා සත්ව කොටස හතරක් ලෝකේ ඉන්න බව. උද්ගටිතඥ, විපංචිතඥ, නෙය්‍ය පදපරම. උද්ගටිතඥ කිව්වේ මාත්‍රිකාවක් කළ පමණින් ධර්මාබෝධ කරන අය. විපංචිතඥ කිව්වේ මාත්‍රිකාවක් කළ ධර්මයේ විස්තර කරද්දී මඟපල නිවන් ලබන අය. විපංචිතඥ නෙය්‍ය කිව්වේ බනාසා පිළිවෙත් පුරමින් ජීවිත කාලය තුළ මඟපල නිවන් ලබන අය. පදමක පරම කිව්වේ ඒ ජීවිතයේ මඟපල නිවන් නොලබන අය. උපමාවක් වශයෙන් නෙළුම් මානෙල් විලක ඉර රස වැටීමෙන් පිපෙන තින නෙළුම් කකුළු වාගේ උද්ගටිතඥ. වතුරෙන් උඩට මතුවී දින කීපයකින් පිපෙන තින නෙළුම් කකුළු මානෙල් කකුළු වාගේ විපංචිතඥ. වතුරේ යට හැදෙමින් පවත්න නමුත් කවදා නමුත් පිපෙන සුළු නෙළුම් මානෙල් කකුළුමින් නෙය්‍ය පුජ්‍යලිය. වතුරේ යට හැදී කවදාකවත් නොපිපෙන නෙළුම් මානෙල් කකුළු තියෙනවා. ඒවා සමානයි පදපරම. ඒලාව සරුවඥන් වහන්සේ ප්‍රතිඥාවක් දුන්නා. මා මෙතෙක් දවස් විහිංස සංඥාව ඇති නිසා නැත්නම් ලොවට දෙසීම වෙහසක් කියලා හිතාගෙන නොදෙසී නොදසා හිටියා. නමුත් මම ධර්ම දේශනා කරන්න පුරුදු වෙනවා. සාම්පති බ්‍රහ්මරාජයා එම ආරාධනාව පිළිගැනීම ගැන තෘප්තිමත් වී බමුලෝ ගියා. සරුවඥන් වහන්සේ ඇසළ පොය දවසේදී 18 යොදුම් මාර්ගයේ පාගමනින් වැඩම කරවා ඇසළ පොය දවසේදී බරණ සම්පන්නං සි
tirasanami sumagvaiti sugato sugato ante sumagva tam bhagavantam sugatam saranam gacchami tam bhagavantam sugatam tirasanami so bhagavaiti pi lokavidu lokavidu vande so bhagava tan bhagava lokavidu saranam gacchami tan bhagavan tan lokavidu tirasanami so bhagava iti anuttara purisha dhamma sarati anuttara purisha dhamma sarati vate so bhagava tam bhagavantam anuttara purisha dhamma sarati saranam gacchami tam bhagavantam anuttaram purisa dhamma saratim sirasa namami so bhagava iti pi satta deva manussanam satta deva manussanam vate so bhagava tam bhagavantam saddharam deva manussanam saranam gacchami tam bhagavantam saddharam deva manussanam sirasa namami so bhagava iti pi buddho buddho vate so bhagava tam bhagavantam buddham saranam gacchami tam bhagavantam